ආයුබෝවන් අද අපි මේ ගොවිබිමට අරුණලු වැඩසටහන ඔබට ගෙනෙන්නේ සුවිශේෂ ස්ථානක ඉඳලා. ඒ තමයි ඔබ දන්නා ඔබට මේ වෙද්දි සෞභාග්‍ය ගෙවතු කට්ටලයක් ලැබිලා ඇති. එහෙම නැත්නම් ඔබ සෞභාග්‍ය ගෙවතු කට්ටලයක් බලාපොරොත්තු වෙන්නේ ඇති. ඉතින් අද මම ඉන්නේ මේ සෞභාග්‍ය ගෙවතු බීජ පැකට් සිදු කරන ස්ථානයේ කුතුකම්ම දෙපාර්තමේන්තුවේ ඒ කාර්ය මණ්ඩල ලහිලයියේ ඔබට මේ බීජ පැකට් ලබා දීමේ කාර්යය තමයි මේ නියැලෙන්නේ. ඉතින් අද ගොවිබිමට අන්නවලු තුලින් අපි විශේෂයෙන්ම හිතුවා ඉදිරිපත් කරන්න මේ සෞභාග්‍ය ගෙවතු බීජ කට්ටලයේ තියෙන බීජ වලින් සමහරක් බීජ අපිට පුළුවන් කෙලිම ශේෂ්ඨ හිටවන්න සමහරක් බීජ පුළුවන් අපිට තවාන් දාලා පැලා ලබාගෙන ශේෂ්ඨේ සිටවන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම තමයි අද අපේ අරමුණ. ඉතින් අද ගොවිබිමට අන්නවලු වැඩසටහනත් එක්ක අපිත් සමග එකතු වෙන්න. ගෙවතු වගාව කියන එක අපි කාටත් ශ්‍රී ලංකාවාසී හැමෝටම අලුත් දෙයක් නෙමෙයි. ඒ වුණත් මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුලත් ලෝකෙත් ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන අවස්ථාවක අපිට අපේ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන්ම සැලකිල්ලට ගන්න වෙනවා. ඉතින් මේ තත්ත්ව හමුවේ අපිට ජාතික ආහාර නිෂ්පාදනය වැඩි කරනවා වගේම අපේ පවුල තුලින් පවුලේ සියලු දෙනා එකතු වෙලා ගෙවත්ත තුලින් යම්කිසි දායකත්වයක් අපේ පවුලේ ආහාර වේලට ඒ වගේම මේ ආහාර එක් පවුලක් එකතු වෙලා හදන දේ තුලින් මුළු රටේම විශාල නිෂ්පාදනයක් කරා යන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ගෙවතු වගාව හිම නැත්තම් අපිට තියෙන යම්කිසි ඉඩක් භෝග කීපයක් හෝ වවාගෙන පවුලේ අවශ්‍යතාවයට සපුරා ගන්න යොදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අවස්ථාවේ ඒක ඉතාම ජාතික මෙහෙවරක් විදිහට අපි දකිනවා. භෝග වගා කරනකොට අපිට ආකාර තුනක් විශේෂයෙන්ම තියෙනවා. අපිට රෝපණ ද්‍රව්‍ය හදා ගන්න ආකාර තුනක්. එකක් තමයි අපිට බීජ කෙලින්ම හිටවලා පැල හදා ගන්න පුළුවන්. ඒ වගේම සමහර භෝග තියෙනවා අපිට තවන් දැමීම අත්‍යවශ්‍යම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මිරිස්, මාළු මිරිස්, තක්කාලි, බටු වගේ දේවල් කුඩා බීජ සහිත භෝග මේවා අපි කෙලින්ම බීජ ක්ෂේත්‍රයේ හිම නැත්තම් බඳුන් වල සිටවන්නේ නැහැ. තවාන හදලා හොඳ පැලයක් අරගෙන ඒ පැලේ තමයි අපි බඳුනේ හෝ බිමේ වගා කරන්නේ. ඊළඟට සමහර භෝග වර්ග තියෙනවා අපිට දඬු කැබලි වලින් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මුකුණු යන්න කංකුම් ඒ වගේම මෝරපු දඬු විදියට මඤ්ඤොක්ක වගේ දේවල් ඊළඟ බතල දඬු ඒ වගේ දේවල් අපිට දඬු කැබලි මගින් තමයි රෝපණ ද්‍රව්‍ය එහෙම නැත්නම් පැල ප්‍රචාරණය කරගන්නේ. ඒතොර බීජ කුඩා වුණත් කැරට් රාබු වගේ භෝගවල අපි තවන් දැමීමක් කරන්නේ නැහැ. මොකද ඒ විදියට තවන් දාලා පැල ගැලෙව්වොත් එහෙම අල හොඳට හැදෙන්නේ නැහැ, විකෘති වෙනවා. ඉතින් ඒ නිසා අපි සැහැල්ලු ගල් වැලි නැති පසක පාත්තියක එහෙම නැත්නම් බඳුනක අපි කෙලින්ම ඒ වගේ කැරට් රාබු වගේවා කෙලින්ම බීජ යෙදීම කරන්නේ. ගෙවත්තට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ පැල කුඩා ප්‍රමාණයක්. ඉතින් මේ නිසා අපිට ගෙවත්තට අවශ්‍ය කරන තවාන් සකස් කරගන්න ගෙවත්තෙම තියෙන බොහෝ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා බඳුන්, කිරිහට්ටි, එහෙම නැත්නම් ඉවත දාන යෝගට් හෝ අයිස්ක්‍රීම් බඳුන්, ඊළඟට පොල් කටු ඔය වගේ බොහෝ දේවල් අපිට පුළුවන් තවානක් සඳහා භාවිතා කරන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම තවාන් මාධ්‍ය විදිහට අපි භාවිතා කරන්නේ මතු පිට පස් සහ හොඳට දිරපු ගොම එහෙම නැත්නම් කොම්පෝස්ට් වගේ දෙයක් මිශ්‍ර කරලා හොඳ සැහැල්ලු හොඳේ ජලය බහැලා යන මාධ්‍යයක් තමයි අපි සකස් කරගන්නේ. ඒ වගේම අපිට කොහුබත් වගේ දේවල් එහෙම නැත්නම් කර කරපු දහයිය වගේ දේවල් තියෙනවා නම් ඒවත් අපිට තවන් මාධ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ කාබනික ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් තියෙන හොඳින් ජලය බහැලා යන මාධ්‍යයක් තවාන සඳහා භාවිතා කිරීම. මෙතනදී
මේ බීජ ඊටාම කුඩා හින්දා අපි භාවිතා කරන තවන් මාධ්‍යයේ තියෙන නොයෙකුත් විස බීජ එහෙම නැත්නම් කෘමි සතුන්ගේ හානි නිසා මේ කුඩා බීජ විනාශ වෙන්න කුණු වෙන්න මැරෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා අපි කියනවා මේ තවන් මාධ්‍යයේ බීජ දාන්න ඉස්සෙල්ලා ජීව අනුහරණය කරන්න ඕනේ කියලා. ඉතින් මේ සඳහා ඊටාම සරල ක්‍රම අපිට යොදා ගන්න පුළුවන් ගෙවත්තේ වගාවට. මොකද අපි පොල් කට්ටක හෝ කිරි හට්ටියක තවානක් දා ගන්නවා නම් අපිට අවශ්‍ය වෙන්නේ ඊටාම සුළු මාධ්‍ය ප්‍රමාණයක් පස් මාධ්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඒතොර ඒක අපිට හොඳට අවුවේ දින කීපයක් හොඳින් වේලෙන වේලලා ගන්න පුළුවන් නම් අපිට තවානේ බීජ පැලවලට වෙන හානි අඩුම කරගන්න පුළුවන්. ගෙවත්තකට එකතු කරගන්න ඕනේ විශේෂයෙන්ම එකතු කරගන්න ඕනේ බෝග කාණ්ඩ කීපයක් තියෙනවා. එයින් එකක් තමයි අපි කියන්නේ කොළේලවලු එහෙම නැත්නම් පලා කියන එක. මොකද අපි මේ පලා වර්ග බොහෝ වෙලාවට අමුයෙන් ආහාරයට ගන්නවා. ගොඩක් මැලවීමට අරින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට අපිටම විශ්වාසයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව හදා ගන්න පුළුවන් නම් මේක ඉතාමත්ම වැදගත්. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් වෙන්දපලෙන් සුලභව ගන්න දේවල් තමයි ගොටුකොළ මුකුණු යන්න කාංකුම් වගේ පලා වර්ග. නමුත් අපිට අපේ ගෙවත්තේ තියෙන ඉඩකඩ භාවිතා කරලා මේ පලා වර්ග රාශියක් වගා කරගන්න පුළුවන්. සාරණ, නිවිති, තම්පලා, ඊළාට අඟුණ, කෝවක්කා, පොල්පලා, රණවරා ඔය වගේ විශාල ප්‍රමාණයක් තියෙන පලා වර්ග විදිහට භාවිතා කරන්න පුළුවන්. අනිත් එක පලා වර්ගවල තියෙන විශේෂ වැදගත්කම තමයි මේකේ අපි දන්නවා විටමින් ඉතාම බහුල ආහාරයක්. ඒ වගේම ඛනිජ ලවණ ගොඩක් තියෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය පලා වර්ගවල ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මුරුංග වගේ එකක් ඔබ දන්නවා මේ දිනවල වෙනකොට විදේශ රටවල විශේෂයෙන් මේකට ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ රටවලට අපි අරින්නේ මේ මුරුංග කොළ වේලලා කුඩු කරලා. නමුත් අපිට පුළුවන් මේ මුරුංග කොළ නැවුම් විදිහට අපේ ආහාර වේලට එකතු කරගන්න. අපි එතරම් මේ පිළිබඳව අගයක් හිම නැත්තම් වටිනාකමක් ඒ සඳහා යොමු කරන්නේ නැහැ. අනිත් එක අපිට මේ ඖෂධීය පලා වර්ග අපිට කොළ කැඳ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ විශේෂයෙන්ම මේ කොරෝනා රෝගී තත්ත්වයේ තියෙන මේ කාල සීමාවේ අපිට අපේ ප්‍රතිශක්තිය අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කරගන්න විශේෂයෙන් පලා වර්ග කොළ කැඳ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් නම් මම හිතනවා ඒකත් විශාල සහායක් වෙනවා අපේ පවුලේ ආරක්ෂාවට. ඉතින් මේක අපි පිටින් ගේනවට වැඩිය කොහොම හරි අපේ නිවස තුළම අපේ පරිසරය තුළම හදාගන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වටිනාකමක් අගයක් ඒ සඳහා හිමිවන්නේ. ගෙවත්තට එකතු කරගන්න ඕනේ තවත් වටිනා භෝග කාණ්ඩයක් තමයි මේ අලභෝග කියන්නේ. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් සුලභව දන්න මඤ්ඤොක්කා, බතල, කිරියල වගේ දේවල්. ඒ වගේම අපි තියනවා දේශීය අල වර්ග රාශියක්. කිරියල, කුකුලල, ගෝනල නොයිකුත් අල වර්ග තියනවා දේශීයව. ඉතින් මේවා යම් ප්‍රමාණයකින් හරි අපේ ගෙවත්තට එකතු කර ගන්න පුළුවන් නම් ආහාර සුරක්ෂිතතාවයට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේකෙන් අපිට අලභෝගයකින් වේලක් පිරිමහ ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඉඩ අඩු ස්ථානවලත් අපි දකිනවා බොහෝ වෙලාවට අපේ නිර්මාණශීලී වගාකරුවෝ තියෙන හාල් මල්ලේ එහෙම නැත්නම් පොලිසැක් මල්ලේ වගේම දේවල් වල මඤ්ඤොක්ක පවා වගා කරගන්න අවස්ථා දකින්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඔබත් නිර්මාණශීලී වෙලා අපේ ඉඩමට එහෙම නැත්නම් අපේ භූමියට තියෙන ඉඩ කඩ අනුව මේ භෝග වගා කරගන්න. අනිත් එක තමයි අපි මේ සාමාන්‍ය වාණිජ වගාවේදී නම් අපි භෝගයකට යම් කිසි පරතරයක් දෙනවා. මඤ්ඤොක්ක හිටවනවා නම් ඒකට පරතරයක් දෙනවා. නමුත් අපි විශේෂයෙන්ම ගෙවතු වගාවේදී අපි මේක එච්චරම
සැලකිල්ලට ගන්නෙ නෑ. ඒ භෝගයට හැදෙන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය ලැබෙන විදිහට පරතරේ දීලා භෝග වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. සමහරට මඤ්ඤොක ගහක් හැදුවාම ඒක යටිතලේ යටින් අපිට වෙන භෝගයක් වගා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මඤ්ඤොක වගේ එකක් භෝගයක් මාස 8ක් 9ක් යනවා අස්වැන්න ලබන්න. ඒතර භෝගයේ මුල් අවස්ථාවේ අපිට පුළුවන් පලා වර්ගයක් වගේ දෙයක් ඒ යට වවලා ඒ බිමෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගිවතු වගාවේදී අපිට එන ගැටලුවක් තමයි අපිට මේකට අවශ්‍ය කරන පොහොර කොහොමද අපි සොයාගන්නේ? අපි රසායනික පොහොර යොදා ගන්න ඕනේද? ඉතින් ඇත්තටම අපිට පුළුවන් විශේෂයෙන්ම කොම්පෝස්ට් පොහොර හැකිතරම් භාවිතා කරන්න. ඒ වගේම අපිට කාබනික දියර පොහොර වර්ග හදා ගන්න පුළුවන් ගෙදරම තියෙන දේවල් භාවිතා කරලා. විශේෂයෙන්ම අපි කියනවා කොම්පෝස්ට් තේ කියලා කොම්පෝස්ට් දියර පොහොර විදිහට. එහෙම නැත්නම් මේ ගැඩවිල් පණුවන් භාවිතා කරලා පණු දියර භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඉවතලන මාළු වගේ පොටස් භාවිතා කරලා ඒකෙන් අපිට සාරය අරගෙන පෝෂකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් දේවල් අපිට ඉවතලන පළතුරු පොටස් කෙසෙල් ලෙල්ල ඒ වගේම අන්නාසි වගේ දේවල් වලලි ඒ වගේ දේවල් එකතු කරලා ඒකෙන් අපිට පුළුවන් ඒක සාරය අරගෙන මේක පෝෂණීය දියර පොහොරක් කරගන්න. ඒ වගේම අපේ නිවසවට බහුලව තියෙනවා නොයෙකුත් ශාක වර්ග ක්ලිරිසීඩියා එහෙම නැත්නම් ඇල්බීසිය අපි කියලා අපි කියනවා. ඊළඟ නත්ත සූර්ය පාවට්ටා වල් සූර්යකාන්ත ඔය වගේ ශාක වර්ග රාශියක් තියෙනවා. මේ වගේ කොළ අපිට පල් වෙන්න ඇරලා ඒකෙන් සාරය අරගෙන ඒක හදා ගන්න පුළුවන් මේ ශාක පෝෂකයක් විදියට. විශේෂයෙන්ම භෝග වගාවේදී අපිට මේක දියර පොහොරක් විදියට පත්‍රවලට යොදන්න පුළුවන්, පසටත් යොදන්න පුළුවන් සමහර වර්ග. ඉතින් මේවා අපිට නිවසේම හදා ගන්න තාක්ෂණයේ තියෙනවා. ඒ තාක්ෂණය භාවිතා කරලා මේවා හදාගත්තොත් ඇත්තටම ගිවතු වගාවේ ඊතරම් අපහසු කාර්යයක් නොවේ. ඒ වගේම මේ හදාගන්න දියර පොහොර වර්ග කාබනික දියර පොහොර වර්ග විශේෂයෙන්ම පලිබෝධකයෙන් කෘමීන් විකර්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට ඒකේ තියෙන අඩංගු ද්‍රව්‍ය ඒ වගේ මේකේ තියෙන ගඳ එහෙම නැත්නම් මේ සුවඳ ඒවා නිසා බොහෝ කෘමීන් පළවා හැරීමේ ගුණයක් මේ වගේ තියෙනවා. ඉතින් මේක නිසා කාබනික දියර පොහොර අපිට පෝෂකයක් විදිහට ගසට දෙනවා වගේම කෘමි විකාශකයක් විදිහට යොදාගෙන අපේ භෝග වගාවේ පලිබෝධ පාන මේ හානිත් අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දියර පොහොර සවස් කාලේ ශාක් වලට යොදනෝ නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. මේ වන විට ජාතික වශයෙන් සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වෙනවා. රටේ පුරවැසියෙක් විදිහට ඔබේ වගකීම තමයි ඔබේ ගෙවත්ත වගා කරලා මේ ජාතික වැඩසටහනේ කොටස්කරුවෙකු වීම. ඉතින් අද අපි හිතනවා ඔබ මේ වැඩසටහන තුලින් ප්‍රමාණවත් දැනුවත් වීමක් ලබා ගන්න ඇති. කොහොමද මේ සෞභාග්‍ය ගෙවතු බීජ කට්ටලයේ තියෙන බීජ තවන් දාගන්න, එහෙම නැත්නම් කෙලින්ම තීත්‍ය සිටවන්නේ පිටවන භෝග මොනවද කියලා. ඒ වගේම තමයි ගෙවතු වගාව සම්බන්ධයෙන් තවත් ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්න ඇති කියලා අනිකුත් සාධකයන් සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා. ඉතින් මෙම සෞභාග්‍ය ගෙවත්තට අත්ලක් වැඩසටහනෙන් ලබන සතියේ ඔබව හමු වන බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා. එතෙක් ඔබට නිරෝගීමත් සුභ සතියක්.